සුඛෝභෝගීව ජීවත් වෙන්න කලින් සියලු පුරවැසියන් මූලික අවශ්‍යතා සපුරාගත් ජීවිතයක් සාක්ෂාත් කරගත යුතුයි. මිනිසා සංවර්ධනය කරන්න පුළුවන් ජනතාව අතර පාරිභෝගික භාණ්ඩ සුලභ කිරීමෙන් හා වැඩි කිරීමෙන් නෙවෙයි. මූලිකව චින්තනමය වශයෙන් වෙනස් කිරීමෙන් බවත් ඔහු කිව්වා. ඒත් එක්කම නූගත්කම, ගැති බව, ප්‍රමාදය ආදී වශයෙන් වන සීමාවන්ගෙන් මිනිසා මුදවා ගන්න ඕනි කියන එකත් නීරේරේ කියපු දෙයක්. එහෙම නොවුනොත් සංවර්ධනය ප්‍රමාද වෙනවා. නීරේරේ ජනතා සංවර්ධනය ගැන කියපු මේ කතා ලංකාවේ ඔළුවේ සයිස් එක බලලා මහපු තොප්පියක් වගේ හරියටම ගැලපෙනවා. දැන් අපි ජීවිත ගොඩනගා ගන්න එකිනෙකා තනි තනියම ෆයිට් එකක් දෙනවා. ඒත් ගොඩදාගන්නේ කීප දෙනෙක් විතරයි. අනිත් බහුතරයකගේ පොරබැදීම එදිනෙදා ජීවත් වෙන්න විතර ප්‍රමාණවත්. පොරබැදීමෙන් ගොඩ යන්න බැරි වෙච්ච අය හුදෙකලාව ෆයිට් කරන එක නවත්තලා පොදු ආර්ථික වැඩසටහනක් ඇතුළට ගන්න ඕනේ. ඒ කියන්නේ ඔවුන් දිර්ථ ආර්ථික පොරබැදීමට ආණ්ඩුව පැත්තෙන් නිසි මඟ පෙන්වීමක් අවශ්‍යයි කියන එකයි. ඊළඟට ආර්ථිකය ශක්තිමත් නොවී පාරිභෝගික භාණ්ඩ සුලභ කිරීමේ තීරමක් නැහැ. එතකොට වෙන්නේ ඒවා විලදී කන්න මිනිස්සු ණය වෙන එක. ගම්වලයි නම් ක්ෂුද්‍ර මූල්‍ය ණය අර්බුදයේ හිර වෙනවා. ඊළඟට එන නූගත් බව, ගැති බව සහ ප්‍රමාදය වළක්වා ගන්න නම් පුරවැසියා හිතන පතන විදිහ වෙනස් වෙන්න ඕනේ. ඒක අධ්‍යාපනයෙන් විතරක් කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. විශේෂයෙන්ම අත්දැකීම් ජීවිතයට බද්ධ කරගත්තොත් ඕනෑම කෙනෙකුට තමන්ගේ ජීවිතය විප්ලවීය වෙනසකට බඳුන් කරගන්න පුළුවන්. ඒක සමාජයක් හැටියට වුණොත් වෙනස ප්‍රවාහයක් බවට පත්වෙනවා. සැබවින්ම අප ඉදිරියේ ඇත්තේ හුදකලා ක්‍රියාවලියක් නෙවෙයි, මිනිස් ප්‍රවාහයක ක්‍රියාවලියක්. හදවත වියමන විමලනාත් වීරරත්න.